පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සහ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවල නිර්දේශ වන කරුණු ක්‍රියාත්මක කිරීම මූලික වශයෙන් පැවරුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙතය. ජනාධිපති කොමිෂන් සභාව වාර්තාවේ රටේ ජනාධිපතිතුමන් ලෙස පිළිගත් දිනට පසු දිනම දුරකථනයෙන් මා අමතමින් එසේ කිරීමට තමන්ට දුෂ්කරතා ඇති බව සඳහන් කිරීම තුලත් එම නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමට යාම නිසා තමන්ට හිතවත් ඇතැම් සංවිධානවල නායකයින් අත්අඩංගුවට ගැනීමට සහ ඔවුන්ගේ සංවිධාන තහනම් කිරීමටත් සිදුවීම තුල වාර්තාවේ ඉදිරිපත් කර ඇති නිර්දේශ තමන්ට ක්‍රියාත්මක කරන්නට නොහැකි බවත් සඳහන් කළ අයුරු මට මතක් වේ. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අති උතුම් මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් කරන මෙම චෝදනාව සිය මාධ්‍ය නිවේදනයෙන් ප්‍රතික්ෂේප කර තිබෙනවා. උපුටා ගැනීම. පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව මා වෙත ලැබුණු විගස මා කාඩිනල්තුමාට දුරකථනයෙන් කතාකොට මට හිතවත් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමටත් ඔවුන්ගේ සංවිධාන තහනම් කිරීමටත් සිදුවන නිසා ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අසීරු බව පවසා සිටියේ නැති බව මම තරයේ ප්‍රකාශ කර සිටිමි. මුස්ලිම් ප්‍රජාව මට ඡන්දය නොදුන් බවත් ජනාධිපතිවරණයේදී ඔවුන් මගේ අපේක්ෂකත්වයට සහය නොදැක්වූ බවත් කවුරුත් දන්නා කරුණකි. එනිසා පාස්කු ඉරිදා ප්‍රහාරයට තිබෙන සම්බන්ධයක් හේතුවෙන් තහනම් කළ යුතු වන මොනව සංවිධානයක් තුළවත් මට හිතවත් පුද්ගලින් කිසිසේත්ම සිටිය නොහැකිය. උපුටා ගැනීම අවසන්. එම වාර්තාවේ පළමු වෙළුමේ පිටපත් පවා අපට ලබා දීමට ප්‍රමාද කරමින්ද එලෙසම එම වාර්තාවේ අනෙකුත් පිටපත් ලබා නොදීම තුළින්ද රටේ ජනාධිපතිතුමන් ලෙස මේ ගැන උනන්දු නොවි එම වාර්තාවේ නිරීක්ෂණ ක්‍රියාත්මක කිරීමේ වගකීම තමන්ට පැවරුණත් ඒ ගැන අධීක්ෂණය කර ඇතැම් දේ පමණක් තෝරා ක්‍රියාවට නැංවීම නිර්දේශ කිරීමට තමන්ගේ රජයේ ඇමතිවරුන් 6 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කිරීම උපුටා ගැනීම. පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව මා වෙත බහර දෙන ලද්දේ 2021 වසරේ පෙබරවාරි පළමුවනදායි. එය මා විසින් අධ්‍යයනය කර නීතිපතිවරයාට දියමු කර 2021 වසරේ පෙබරවාරි 23 වන දින එම වාර්තාව පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත ඉදිරිපත් කරන ලදී. 2021 වසරේ මාර්තු පළමුවන දිනවන විට එහි පිටපත් අතිපූජනීය මහානායක හිමිවරුන්ට කාඩිනල්තුමාට සහ කතෝලික රදගුරුතුමන්ලාට ලබා දීමට අපි කටයුතු කළෙමු. එම නිසා අදාළ වාර්තාව කාඩිනල්තුමාට බහර දීමේ ප්‍රමාදයක් සිදු වූ බවට කරන චෝදනාව මම පිළිගන්නේ නැත. පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාව මා වෙත ලැබීමෙන් පසු එම වාර්තාවේ සහ ඊට කලින් එළිදක්වන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාවේ සඳහා නිර්දේශ ක්‍රියාත්මක කිරීම ප්‍රමුඛත්වය අනුව ලයිස්තුගත කිරීමටත් එම කාර්යයන් අදාළ රජයේ දෙපාර්තමේන්තු සහ ආයතන වෙත ලබා දීමටත් සයපුද්ගල කැබිනට් අනුකමිටුවක් මම පත් කළෙමි. රාජ්‍ය පරිපාලන ක්‍රියාපටිපාලිවලට අනුව කැබිනට් මණ්ඩලයේ එවැනි උපදෙස් නොමැතිව රජයේ දෙපාර්තමේන්තු හා ආයතනවලට අදාළ නිර්දේශ ක්‍රියාත්මක කළ නොහැකිය. උපුටා ගැනීම අවසන්. මෙම ප්‍රහාර පිළිබඳව ඒ වන විටත් කරගෙන යනු ලැබූ විමර්ශන මෙහෙය වූ ඇතැම් නිලධාරීන් එම තනතුරු වලින් ඉවත් කොට ඔවුන්ගෙන් ප්‍රධානියෙකු හිරබත් කරවීමට පවා කටයුතු කරමින්ද තමන්ට හිතවත් නිලධාරීන් පමණක් ඒ සඳහා පත් කරමින්ද මෙම විමර්ශන කඩාකප්පල් කිරීමට එතුමාගත් පියවර ඇත්තෙන්ම කනගාටුදායකය. උපුටා ගැනීම. 2019 වසරේ නොවැම්බර් මාසයේදී පොලිස්පතිවරයාගේ නිර්දේශ මත පොලිස් කොමිසම විසින් එවකට සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට ස්ථාන මාරුවක් ලබා දෙන ලදී. ඒ කාලයේ පැවතියේ පසුගිය රජයේ විසින් 19 වැනි සංශෝධන යටතේපත් කළ ජාතික පොලිස් කොමිසමය. ඊට සති කිහිපයකට පසු මෙම පොලිස් නිලධාරියා මහාධිකරණයේ විභාග වෙමින් පැවති නඩුවකට විනිසුරුවරුන්ට බලපෑම් කිරීම සම්බන්ධයෙන් එවක සිටි නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා කළ දුරකථන සංවාද පිළිබඳව විමර්ශනයක් හේතුවෙන් ඔහුගේ වැඩ තහනම් කිරීමට පොලිස් කොමිසම කටයුතු කළේය. ඉන් මාස කිහිපයකට පසු හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට එරෙහිව අපරාධ නඩුවක් සම්බන්ධයෙන් ගොතන ලද සාක්ෂි ඉදිරිපත් කිරීම පිළිබඳව වූ චෝදනාවක් ගැන විමර්ශනයක් හේතුවෙන් අධිකරණය විසින් එම නිලධාරියාව රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය. එම නිසා පාස්කු ඉරිදා විමර්ශනය කඩාකප්පල් කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට ස්ථානමාරුවක් දී රිමාන්ඩ් භාරයට පත් කළ බවට කාඩිනල්තුමා මට එල්ල කළ චෝදනාව මම ප්‍රතික්ෂේප කරමි. පාස්කු ඉරිදා ප්‍රහාරය ඉස්ලාමීය අන්තවාදීන් පිරිසක් විසින් සිදු කරන ලද්දකි.
එම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සිදු කළ පුද්ගලයින් හා කණ්ඩායම්වල ක්‍රියාකාරකම් පිළිබඳව එවක රජයේ ඉහළම විමර්ශන ඒකකය වූ CID 2019 වසරේ පාස්කු ඉරිදාට පෙර මාස ගණනාවක් මුළුල්ලේ විමර්ශනය කරමින් සිටි නමුත් ප්‍රහාරයට පෙර අදාළ ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගැනීමට ඔවුන් අසමත් විය. මෙකී පාර්ශ්වයන් දෙකේම වගකීම එක්කෝ නොසලකා හැරීමට නැත්නම් ඔවුන්ව ප්‍රකාශිතවම වගකීමෙන් නිදහස් කිරීමට අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කටයුතු කරන අතරතුරම පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරය සම්බන්ධයෙන් තමාට එරෙහිව නිරන්තරයෙන් චෝදනා එල්ල කරන ආකාරය මහජනතාව හොඳින් නිරීක්ෂණය කළ යුතුය. ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවේ 7 වන විධායක ජනාධිපති උපුටා ගැනීම අවසන්.